සුපුරුදු පරිදි අඟහරුවාදා දවසේ කේන්දරයේ විශේෂාංගය සමගින් එකතු වන ඔබට අද දවසේදී ජ්‍යොතිෂ්‍යමය වශයෙන් වැදගත් වන වර්ණා කරුණු කාරණා රසක් කතා බහ කරන්න ඔබට තිළිණ කරන්න අපි සූදානම්. වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි ජ්‍යොතිෂ්‍ය වැඩසටහන සමග ඔබව එකතු කරගන්නටයි මේ බලාපොරොත්තු වෙන්නේ. බොහොම ගෞරවයෙන් වැඩසටහනට පිළිගන්නවා ප්‍රවීණ ජ්‍යොතිර්වේදී රාජ්‍ය අවුරුදු නැකත් කමිටු සමාජික රේකී ග්‍රෑන්ඩ් මාස්ටර් විශ්ව ශක්ති ප්‍රතිකාර උපදේශක ප්‍රවීණ මෝහන වේදී KAU සරච්චන්ද්‍ර ප්‍රේක්ෂක ඔබටත් හැකියාව තිබෙනවා මේ පැත්තට එන්න අපිට කතා කරන්න. දුරකථන අංකය මතක් කරන්න 0112 199 132 0112 199 132. අනිවාර්යයෙන්ම අපිට ඇමතුමක් ගන්නවා නම් ඔබේ උපන් දිනේ උපන් වේලාවස උපන් ස්ථානය පැහැදිලිව අපිට කියන්නේ. ඒ වගේම රූපවාහිනී යන්ත්‍රයේ ශබ්දය හැකි පමණ අඩු කරලා අපිත් එක්ක සංවේදනයේ යෙදුනොත් ඔබට පුළුවන් කමක් තිබෙනවා ප්‍රවීණ ජ්‍යොතිර්වේදී KA සරච්චන්ද්‍ර මහත්මයාගේ යහපත් අනාවැකියක් විමසා ගන්නට. හොඳයි, මේ කාලෙදී අපේ රටේ තත්ත්වය ගැන වැඩි අවබෝධයකින් වැඩි සමාජ කතිකාවතක් ගොඩනැගිලා තියෙන නිසා මට හිතන සරච්චන්ද්‍ර මහත්මයා මුලින්ම අහන්න. දැන් අපි මේ ලංකා කේන්දරය පිළිබඳව යම් කරුණු කාරණා කිහිපයක්. මොකද දැන් හෙට අනිද්දා ඔන්න අවුරුදු වෙනවා, අපි ඒ වෙනුවෙන් ලෑස්ති වෙනවා. එතකොට පුංචි පුංචි ප්‍රශ්න ටිකකුත් තියෙනවා. ඒ නිසා මේ ලංකා කේන්දරයේ හැසිරීම මේ දවස්වල කොහොමද සිද්ධ වෙන්නේ? හරියටම සංජිලා, මේ අපි මේ වැඩසටහන ආරම්භ කරන්න විනාඩි ගානකට කලින් ග්‍රහලෝකෙ ලොකු බෙරළියක් සිද්ධ වුණා. ඒ තමයි දැනට මාසයක කාලයක් තිස්සේ කුම්භ රාශිගතව හිටපු සෙනසුරු ග්‍රහය, රවි ග්‍රහය. රවි ග්‍රහය මීන රාශියට ගියා. දැන් මේ කුම්භ රාශිය කියන්නේ ලංකා කේන්ද්‍රයේ ලග්නේ. මේ ලග්නේ හිටියා සෙනසුරු, බුධ, රවි තුන් දෙනා. එතකොට සෙනසුරු කියලා කියන්නේ මහ ජනතාව, රවි කියලා කියන්නේ පාලකී. එතකොට පාලකයොත් ඇවිල්ලා හිටියා කුම්භ රාශියට මේ පහුගිය මාසේ. ඒක නිසා ලංකාවේ යම් යම් ව්‍යාකූල දේවල් සිදුවෙමින් පැවතියා. කාටවත් හිතාගන්න බැහැ මොනවද වෙන්නේ. අවිනිශ්චිත තත්ත්වය. ඒ අවිනිශ්චිත තත්ත්වය මීට සුළු මොහොතකට පෙර මග හැදලා ගියා. ඒක නිසා දැන් ලංකා කේන්දරයේ ඉන්නේ සෙනසුරු ගහය, රවි ගහය. ඒකෙන් බැහැලා ගිහිල්ලා පාලකයා බැහැලා ගිහිල්ලා දැන් ඉන්නේ ජනතාව. ඒක නිසා ඉදිරි සතිවල, ඉදිරි මාසවල ජනතාවගේ සිතුම් පැතුම් ඉටුවන, බලාපොරොත්තු ඉටුවන කාර්යයක් සිද්ධ වෙනවා කියලා කියන්න පුළුවන්. මේ සුළු මොහොතකට වෙන මේ වෙලාවේ සිද්ධ වෙච්ච මේ ග්‍රහ පෙරළිය නිසා. ඒ සේම සිදු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හොඳයි, අද මේ ජ්‍යොතිෂ්‍යමය විශේෂාංගය තුළ අපි වැඩි අවධානයක් යොමු කරන්නේ කතා බහ කරන්න මාතෘකාවක් ලෙස දරුවන් පිළිබඳව. ඉතින් මුලින්මම දැනගන්න කැමතිනි අපිට ලැබෙන්න ඉන්න දරුවා ගැන, එහෙමත් නැත්නම් ලැබුණු දරුවා ගැන යම් යම් විමසීම් කරනවානේ අපි, කොහොමද මොනව වෙයිද කියලා. අපි කතා කරමු මේ දරුවා ගැන අපි නොදන්න දේවල් දැනගන්න පුළුවන් ද කේන්දරය තුළ. ඔව්, දැන් සමහරට අම්මලා හිතන්න පුළුවන් අපේ දරුවෝ ගැන අපි විතර ඔයා කොහොමද දන්නේ කියලා අහන්නත් පුළුවන් අපෙන් නේද. ඒ වුණාට ඇත්තටම හුඟක් අම්මලා තාත්තලා තමන්ගේ දරුවෝ ගැන හරියට දන්නේ නැහැ. ඒ කියන්නේ තමන්ගේ දරුවා කොයි විදිහ කෙනෙක් වෙයිද, ඔහුගේ ගති පැවතුම් කොහොම වෙයිද. හුඟක් කාලවලට ඉතින් බලන්නේ සංජුලා දරුවෙක් උපදුනහම දරුවා අම්මා වගේද තාත්තා වගේද කියලානේ බලන්නේ ඇඩරුවෙන්. ඒක නෙමෙයි මම මේ කතා කරන්නේ. හරි, ඒ දරුවාගේ පිහිටීම්, ග්‍රහ පිහිටීම් අනුව ඒ දරුවා අනාගතයේ මොන වගේ තත්ත්වයකට පත් වෙයිද කියන එක තමයි කේන්දරය තුලින් බලා ගන්න පුළුවන් දේ. දැන් ඒක නිසා අම්මගේවත් තාත්තගේවත් නැති ග්‍රහචාරයක් තමයි සමහරට දරුවාගේ තියෙන්නේ. මොකද රූපෙන් සමාන වුණත් තාත්තට අම්මට දරුවාගේ ග්‍රහ පිහිටීම් වෙනස් වෙනකොට ඒ දරුවාගේ හැසිරීම්, ගති පැවතුම් වෙනස් වෙනවා. ඒක නිසා දරුවා මොන වගේ කෙනෙක්ද කියලා හොඳටම අවබෝධ කරගන්න ඒ දරුවාගේ කේන්දරේ ඉතා ගැඹුරින් පරීක්ෂා කරන්න ඕනේ. එතකොට පුළුවන් දරුවා මොන වගේ කෙනෙක්ද, දරුවා අනාගතයේ කොයි වගේ කෙනෙක් වෙයිද, දරුවා ඉදිරියට යයිද, දියුණු වෙයිද, මේ හැම දෙයක් ගැනම, රෝගී දරුවෙක්ද, නිරෝගී දරුවෙක්ද, මේ හැම දෙයක් ගැනම කේන්දරය තුලින් බලා ගන්න පුළුවන්. ඒ සමගින් සුරංජ මහත්මිය සම්බන්ධ වෙන වැඩසටහනට අයිබුවන් ඔබතුමීට සුබදැසනක්. අයිබුවන්, හොඳයි. ඔබේ ඔබේ උපන් දිනේ උපන් වේලාව ස්ථානය අපිට සඳහන් කරන්න. 1998 පස්වෙනි මාසෙ 22 වෙලාව මේ දරුවා මීන ලග්නේද? මොකක් දරුවා ගැන දැනගන්න ඕන? දරුවා මීන ලග්නේ ඉපදිලා තියෙන්නේ තුලා නවාංශගේ. එතකොට මේ දරුවගේ කර්මස්ථානාධිපති ගුරු ඉන්නේ 12 වෙන්නේ.
මේ ගුරු දොළොස්වැන්න ඉන්නකින් හිටියට ලක්නට ගමන් කරනවා. ඒ නිසා මට පැහැදිලිව කියන්න පුළුවන් මේ දරුවට ඉතාමත් හොඳ රැකියාවක් දරුවගේ අධ්‍යාපනයට සරිලන විදිහ ලබා ගන්න පුළුවන්. ඒක නිසා මේ දරුවගේ අධ්‍යාපනය අනුව සුදුසු රැකියාවක් ලැබීමේ බලය තියෙනවා. හැබැයි ඒක රජයේ රැකියාවක්ද කියලා මට සැකයක් තියෙනවා. නමුත් හොඳ රැකියාවක් ලබන්න වාසනාවක් තියෙනවා. මේ දරුව දැනට ගත කරමින් ඉන්නේ සිකුරුගේ මහදසාවක්. සිකුරු ලග්නගතව ඉන්නවා. ඒ සිකුරු ලග්නගතව ඉදීම තුලින් සනු සමග යෝග වීම තුලින් යම් දියුණුවක් මේ දසාව තුළ ලබා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. සුති ඔබතුමීට වැඩසටහන සම්බන්ධ වුණාට ඉතින් ඔබටත් හැකියාවක් තිබෙනවා ප්‍රවීණ ජ්‍යොතිර්වේදී KAU සරච්චන්ද්‍ර මහත්මයා මුණගැහෙල මේ ජ්‍යොතිෂමය සේවාව පෞද්ගලිකවම ලබාගෙන ඉතින් එතුමා මුණගැහෙනට දිනයක් වේලාව වෙන් කරවා ගැනීම සඳහා මතක් කරන්නම් විමසීම සඳහා වූ දුරකථන අංක 0741 622 429 සහ 0741 882 661. නැවතත් මතක් කරන්නම් 0741 622 429 සහ 0741 882 661. ඒ වගේම ආරාධනා කරනවා ලයික් කරන්න නිල ෆේස්බුක් පිටුව සඳස් ඕරා සරච්චන්ද්‍ර ඇස්ට්‍රොලොජි මේ යෙදුම් දෙකෙන්ම සර්ච් කරන්න හැකියාවක් තිබෙනවා. ඒ වගේම YouTube නාලිකාව වෙත පිවිසෙන්න සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. විශ්ව ශක්ති යනුවෙන් තමයි YouTube නාලිකාව සඳහන් වෙන්නේ. විශේෂ මතක් කිරීමක් තියෙනවා. අපි හැමෝම කැමති ලග්න පලාපල දිනපතා දැන කියාගන්න. ඉතින් නොමිලේම ලග්න පලාපල දැන කියාගන්න හැකියාවක් තිබෙනවා. මම කලින් සඳහන් කරපු නිල ෆේස්බුක් පිටුවට සහ ඒ වගේම YouTube නාලිකාවට ඔබට පිවිසෙන්නට හැකියාවක් තියෙනවා නම් හොඳයි. ඒ කාරණාව සමගින් ඊළඟට අපේ ප්‍රශ්න වෙත අපි යොමු වන්නට පුළුවන්. දැන් දරුවා අනාගතයේ මොනවද කරන්න කියලා අපි කොහොමද දැනගන්නේ? ඔව්. දරුවා අනාගතයේ මොනවද කරන්න කියලා දැනගන්න පුළුවන් ඒ දරුවගේ තියෙනවා මහා පුරුෂ යෝග කියලා යෝග. ඒ කියන්නේ රවි සඳු කැර අනිග්‍රහයෝ. ඒ කියන්නේ කුජ, බුධ, ගුරු, සිකුරු, සෙනසුරු. මෙන්න මේ ග්‍රහයෝ බලවත් වෙලා ඉන්න විදිය අනුව තමයි ඒ දරුවා අනාගතයේ මොන වගේ තත්ත්වයකට යොමු වෙනවද කියලා කියන්නේ. දැන් මම කෙටියෙන් සඳහන් කරන්න සංජුලා මේක. දැන් යම්කිසි දරුවෙක්ගේ කේන්ද්‍රයක සිකුරු ගහයක් ලග්නගතව හෝ කේන්ද්‍ර ස්ථානයක බලවත් වෙලා ඉනනම් ඒ දරුවා බොහෝ වෙලාවට නිර්මාණශීලී හැකියාවන්ගෙන් යුතු කලාත්මක සංගීතයේ චිත්‍ර වැනි ඔය නිර්මාණාත්මක හැකියාවන්ගෙන් යුතු දරුවෙක් එවැනි කෙනෙක් වීමේ ඉඩකඩ බොහෝ දුරට තියෙනවා. ඊළඟට ඒ දරුවගේ බුධ ග්‍රහය බලවත් වෙලා ලග්නගතව ඉන්නවනම් ඒ දරුවා බොහෝ වෙලාවට සංනිවේදන ශාස්ත්‍රයට සම්බන්ධ රැකියාවල නිරත වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඒ දරුවගේ සෙනසුරු ගහය බලවත් වෙලා ඉන්නවනම් මහා පුරුෂ යෝගයක් වාගේ ඒ දරුවා වෛද්‍ය, ඉංජිනේරු වැනි උසස් ශාස්ත්‍රයක රැකියාවකට හිමිකම් තියෙනවා. ඒ දරුවා කුජ බලවත් වෙලා ඉන්නවනම් බොහෝ වෙලාවට නීතිය, තාක්ෂණය වැනි ශාස්ත්‍රයකට සම්බන්ධ වෙන දරුවෙක් බව කියන්න පුළුවන්. ඒ වගේම ඒ දරුවා ගුරු බලවත් වෙලා ඉන්නවනම් භාෂාව, එහෙම නැත්නම් සාහිත්‍ය වැනි දේවල් වල, ඒ වගේම ආගම දහම වැනි දේවල් වලට සම්බන්ධ රැකියාවක නිරත වෙන බව දකින්න පුළුවන්. ත්‍රිදී ඕරා දර්ශනයේ දැකගෙන ක්‍රිස්ටල් හා මැණික් ප්‍රතිකාර තුලින් සමානුපාත කරගන්න. සදස් ඕරා බත්තල් මුල් අහකල් 0712 62 24 209. ගෝණවලින් රංජනී මහත්මිය සම්බන්ධ වෙන වැඩසටහනට අයිබුවන් ඔබතුමියට සුබ දැසනක්. අයිබුවන් හඬ නගා ටිකක් කතා කරන්න පුළුවන් ද ඔබ? ඔබව අපිට ඇහෙනව මදි ටිකක්. හොඳයි. එදා 1999 මාර්තු 28 උපන් වෙලාව හවස 4:00 කාල ස්ථානය කොළඹ. හොඳයි. ඔව්. දරුවා සිංහලක් නේද? ඔව්. මොකක්ද දැනගන්න ඕන දුව ගැන? දරුවගේ ඉදිරි අනාගතයේ යාගේ විවාහය. ඔව්. අපි එක කාරණයක් ගැන කියමු. කරුණු දෙක තුනක් ගැන කියන්න බැරි නිසා මම දරුවගේ විවාහය ගැන කියන්නම්. මේ දරුවගේ හත්වැන්නාධිපති සිකුරු ගහයා ඉන්නේ සිරසුරුත් එක්කලා යෝග බෙලා. එතකොට මේ හත්වැන්නාධිපති සිරසුරු ගහයා ඉන්නේ සිකුරුත් එක්ක යෝග වෙලා. මේ යෝගය නිසා මේ දරුවට හොඳ විවාහයක් කරගැනීමේ හැකියාව තියෙනවා. නමුත් හැමදේම ප්‍රමාදයට ලක්වීමේ ඉඩකඩකුත් තියෙනවා. ඒක නිසා කේන්දරේ ටිකක් දුර්වල තත්ත්වයක පවතින කේන්දරයක්, විශේෂයෙන්ම ලග්නාධිපතිය, ඒ වගේම ගුරු ගහය වැනි දෙදෙනාම අසුභ තත්ත්වයන් වල සිටීම නිසා තරමක් දුරට දියුණුවට බාධකයක් තියෙනවා. නමුත් විවාහයක් වීම පිළිබඳ ගැටලුවක් ඇතිවන්නේ නැහැ. මේ දරුවගේ යහපත උදාකර ගැනීම සඳහා පුළුවන් ඔබට මැණික් පළඳනාවක් පළඳින්න, මුද්දක් වාගේ දෙයක්. මේකට රතු සහ පත්මරාග කියන ගල් දෙකකින් මුද්දක් හදලා දාන්න.
සුති ඔබතුමියට වැඩසටහන සම්බන්ධ වුණාට ප්‍රවීණ ජෝතිර්වේදී KAU සරච්චන්ද්‍ර මහත්මයා ජෝතිෂ්‍යමය සේවාව සපිනු ලබන ප්‍රධාන කාර්යය ලිපිනේ දැන් ඔබට මතක් කරන්නම්. සඳස් හොරා සහ ස්වභාවික ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නුඹර 660 දෙවන සුභූති අතුරු මාවත සුභූතිපුර බතරමුල් යනුවෙන් ලිපිනේ සඳහන් වෙන්නේ බතරමුල් ස්ථානයේදී සෙනසුරාදා සහ බ්‍රහස්පතින්දා කියන දෙදින තුල මෙම සේවාව සපිනු ලබනෝ. ශාකාත් ඔබට මතක් කරන්නම් කුරුණෑගල ස්ථානයේදී සිකුරාදා හා ඉරිදා කියන දෙදින තුලත් ගම්පහ ස්ථානයේදී බදාදා කියන දිනෙදිත් ගාල ස්ථානයේදී සඳුදා දිනෙදිත් මෙම ජෝතිෂ්‍යමය සේවාව සපයන ලබන බොහෝ වෙලාවට දරුවන් තුල මානසික පීඩාවන් හට ගැනීම දෙමව්පියන් තුලත් මානසික පීඩාවක් හටගන්නට තුඩු දෙන හේතුවක් වෙනාන්. සරච්චන්ද්‍ර මහත්මයා කියනකෝ අපිට මේ දරුවන් තුල ඇයි මේ මානසික පීඩාවන් ඇතිවන්නේ කේන්දරෙන් ඉගෙන දැන කියාගන්න පුළුවන්. දැන් දරුවන්ට කායික පීඩාවට වඩා තියෙන මානසික පීඩාව. දැන් හුඟක් දරුවෝ ගත්තොත් එහෙම අපි සාමාන්‍යයෙන් අපි ළඟට ගේන කේන්දර අනුව බලපුවම සංජුලයි දරුවන්ගෙන් 75%කට විතර මේ මානසික පීඩාව තියෙනවා. දැන් හුඟක් දරුවෝ ඇබ්බැහිවීම වලට ලක් වෙලා තියෙනවා. විශේෂයෙන් මේ දවස්වල එතකොට දැන් මම දැක්කා ඊයේ අම්මා කෙනෙක් එනවා අවුරුදු 2.5යි දරුවගේ වයස දරුවා ෆෝන් එකට බැහැවිලා මොකද වෙලා තියෙන්නේ දරුවා අඬනකොට අම්මා ෆෝන් එක දෙනවා දරුවගේ අතට ගේම් එකක් දාලා දැන් දරුවා මේක පුරුදු වෙලා දැන් දරුවා ෆෝන් එකට බැහැවිලා දැන් ෆෝන් එක නැතුව බෑ අවුරුදු 2.5යි තාම මොන්ඩිසෝරියක් ගිහිල්ලා නැහැ බලන්න ඉතින් කොයිතරම් විනාශයකට දරු පරපුර ලක් වෙනවද කියලා දැන් මේවා මානසික පීඩා බවට පත් වෙනවා ඉතින් ඒක නිසා දරුවෝ ගැන දෙමව්පියෝ ඊට වඩා දරුවන්ගේ මානසිකත්වය ගැන හිතන්න ඕනේ දරුවෝ නලව ගන්න ෆෝන් එක අතට දෙන්නේ නැතුව දරුවා පුළුවන් තරම් මේ කුඩා වයසේදීවත් ෆෝන් එකෙන් ඈත් කරලා තියන්න ඕනේ. මේක ලොකු ඇබ්බැහිවීමක් බවට පත් වෙලා අද අපි හුඟක් දරුවන් අපි ළඟට අරන් එනවා මේ ෆෝන් එකට ඇබ්බැහි වෙච්ච දරුවෝ ඉගෙනීම පැත්තකට දාලා වෙනත් ලෝකවල සැරිසරනවා. ඉතින් අපිට පුළුවන් එවැනි අයව අර මෝහන ප්‍රතිකාර වාගේ දේවල් වලට ලක් කරලා වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. නමුත් මේ දරුවන්ගේ මානසික පීඩනය ඉතාමත් ගැටළු සහගතයි. විශේෂයෙන්ම අධ්‍යාපනයේ ලබන අවධියේදී ඊළඟට අධ්‍යාපනයේ ලබලා ඉවරනට පස්සේ දරුවන්ට අවශ්‍ය ජීවන මඟ සකස් කර ගැනීමට අවශ්‍ය කරන රැකියාව ඊළඟට ජීවිතේ ඉස්සරහට ගෙනියන්න ගන්න අවශ්‍ය විවාහය මෙන්න මේවා ගැන ගැටළු ඇති වෙනකොට දරුවෝ දැඩි ලෙස මානසික පීඩාවට පත් වෙනවා. සමහර දරුවෝ ඉන්නවා විවාහ ප්‍රමාදයට ලක් වෙලා අවුරුදු 25 30 35 ආදී වශයෙන් වයස්ගත වෙනකොට දැඩි මානසික පීඩනයකට ලක් කරනවා. ඒක නිසා දෙමව්පියෝ දරුවන් ගැන ඉතා සැලකිල්ලෙන් දක්වන්න ඕන කේන්දරය තමයි මේකට හොඳම උපකාරය ඔබට ලබා ගන්න පුළුවන්. කඩුවලින් සුජානි මහත්මිය සම්බන්ධ වෙනවා. අයිබෝන් ඔබතුමීට සුබ දැසනක්. අයිබෝන් අපිට සඳහන් කරන්න කේන්දරය පිළිබඳ තොරතුරු 1985 දොළොස් වෙනි මාසේ 27 or 28 විසි නමය හොඳයි. දොළොස් වෙනි මාසේ 29 පාන්දර 4:05 ස්ථානය මොන්රාගල. මේ කාගෙද මේ කේන්දරේ? මහත්තයා උච්චිකලක් නේද? මොකද්ද මහත්තයා ගැන දැනගන්න ඕන ඔයාට? මහත්තයා උච්චික ලග්නේ තුලා නවාංශක ඉපදිලා තියෙන්නේ. මෙයාගේ ලග්නාධිපතියා මේ අනාගතය ගැන කතා කරද්දී ලග්නාධිපතියා ඉන්නේ දොළොස්වැන්නේ. මේ සාමාන්‍යයෙන් ලග්නාධිපතියා දොළොස්වැන්නේ භාවයේ ස්පුටේ බැහැර වෙලා ඉන්න එක එච්චර හොඳ නැහැ. ඒක නිසා මෙයාට ලොකු ෂේවීම් තියෙනවා. ඒ වගේම ලග්නේ ඉන්නවා ප්‍රබල පාපියෝ දෙන්නේ බුද සෙනසුරු. ඒක නිසා මෙයාගේ අනාගතය බොහොම අවිනිශ්චිතයි. ස්ථිරත්වයක් නැහැ. ඒ වගේම දැනට ගත කරමින් ඉන්නේ කේතුගේ මහදසාවක්. මේ කේතු පටන් ගත්තෙත් දැන් මාස 2-3කට ඉස්සෙල්ලා. ඒක නිසා ඉදිරි අවුරුදු 7 බොහෝමත් බැරෑරුම් තත්ත්වයකට පත්වීමේ ඉඩකඩ තියෙනවා. විශේෂයෙන්ම ආර්ථික වශයෙන් ඒ වගේම ශාරීරික වශයෙන් අසනීප තත්ත්වයක් හැදියටත් ලකුණු කරලා තියෙනවා, පෙන්නුම් කරලා තියෙනවා. මේකේ විශේෂයෙන්ම ලේ වලට සම්බන්ධ රෝගයකින් පිළීමේ ඉඩකඩ තියෙනවා. බය වෙන්න එපා, මම මේක කිව්වට කල්ලාතුව සූදානම් වෙන්න පුළුවන්, ප්‍රතිකාර කරගන්න පුළුවන්. වැළැක්වීම සඳහා මේකට කරන්න පුෂ්පරාග සහ චන්ද්‍රකාන්ති කියන ගල් දෙකක් අල්ලලා මුද්දක් හදලා දාන්න. ස්තුතියි ඔබතුමීට වැඩසටහන සම්බන්ධනට. ඒ සමගින් සඳසෝරා සහ ස්වභාවික ප්‍රතිකාර මධ්‍යස්ථානය ඔස්සේ ලබා දෙනු ලබන සේවාවන් සැකවින් ඔබට මතක් කරන්නම්. භාව කේන්දර පරීක්ෂාව සමග සීලම ජ්‍යොතිෂමය සේවාවන්, ඔන්ලයින් කේන්දර පරීක්ෂාව, ඕරා ස්කෑනින් මගින් ඔබේ ශාරීරික ඕරාව පරීක්ෂා කිරීම, රේකි සහ ප්‍රාණි කීලින් ඇතුළු විශ්ව ශක්ති ප්‍රතිකාර හා සුවකිරීම මෙන්ම මෝහනය කිරීම මගින් කරන මානසික හා කායික සුවකිරීම වැනි සේවාවන් ඔබට ලබා ගන්නට හැකියාවක් තියෙනවා.
හරි අපි දැක තිබෙනවා සමහරක් අවස්ථාවලදී සිත්තවුල් නිසා දරුවන් දෙමව්පියන්ගෙන් ඈත් වෙන. එහෙමත් නැත්නම් අධ්‍යාපන කටයුතු නිසා තමන්ගේ ජීවිතයේ ඉදිරි අනාගත සුබ සිද්ධිය උදෙසා එවැනි සිදුවීම් සිදු වෙන අවස්ථාවලත් අපි දැක තිබෙනවා. හැබැයි ඇයි දෙමව්පියන්ගෙන් දරුවන් ඈත් වෙන්නේ සරච්චන්ද මහත්තයා? ඔව්. දරුවෝ ඈත් වෙන්නේ බොහෝ වෙලාවට මේ දරුවන්ගේ ආකල්පයි දෙමව්පියන්ගේ ආකල්පයි අතර ලොකු ගැටීමක් තියෙනවා. ඒක තේරුම් ගන්න ඕනේ. එතකොට දරුවගේ කේන්දරයේ අනුව බලපුවාම අම්මට තාත්තට තේරුම් ගන්න පුළුවන් දරුවගේ ආකල්පය මොකද්ද කියලා. මේ ආකල්පය කියන එක සංජුලා පේන්නේ නැහැ. දර්ශනීය නැහැ. ඒක නිසා මේක ඇවිල්ලා කේන්දරයේ තුල තියෙන දෙයක්, යටිසිත්වල තැන්පත් වෙලා තියෙන දෙයක්. ඒක කේන්දරයේ දිහා බලලා තේරුම් ගන්න පුළුවන්. එතකොට අපිට උපදෙස් දෙන්න පුළුවන් දරුවගේ උමනාව මෙන්න මේකයි, ඔයා මෙන්න මේ විදිහට වැඩ කරන්න ඕනේ කියලා. දැන් ඊයේ ගාල්ලේ ඉන්නකොට එක අම්ම කෙනෙක් එනවා, එකම දරුවයි ඉන්නේ, තාත්තත් නැහැ ඒ දරුවගේ. ඒ අම්මා දරුවව බොහොම අමාරුවෙන් ජීවත් කරලා තියෙන්නේ. දරුවා දැන් රැකියාවක් කරනවා. දැන් දරුවා ගෙදර එන්නේ නැහැ, අවිවාහකයි. අම්මව පේන්න බෑ. අම්මා දරුවා හොයාගෙන යනකොට අම්මව එලවනවා. රස්සාවක් කරන තැනට දරුවා ගියොත් එතනින් ඒ රස්සාවෙන් ගියා අස්සෙලා වෙන තැනකට යනවා. ඒ කියන්නේ අම්මව ප්‍රතික්ෂේප කරනවා. බොහොම කනගාටුදායක සිද්ධියක්. ඒක ඇවිල්ලා ඒ දෙන්නගේ අතර තියෙන ගැටීමක්. ඒ වගේ ගැටීම් තියෙනනම් ඒ ගැටීම් වෙනස් කරගන්න ඕනේ. ඒක නිසා ඒවා ගැන හිතලා ඔබ කලබල වෙන්න එපා. දෙමව්පිය හැටියට දරුවන්ගේ ආකල්පමය තත්ත්වය ඔබ හඳුනා ගන්න කේන්දරය තුළ ඉතා පැහැදිලිව මේවා දැක ගන්න පුළුවන්. අපි ගොඩක් අයට මේ උපදෙස් දීලා තියෙනවා, මෙන්න මේ විදිහට ජීවත් වෙන්න ඕනේ, මේ විදිහට කරන්න ඕනේ කියලා. ලොව පිළිගත් රේකී ප්‍රතිකාර ක්‍රමයේ අනු ඖෂධ නොමැතිව විශ්ව ශක්තියෙන් ඔබගේ කායික මානසික ගැටලු සඳහා ප්‍රතිකාර ලබා දෙන ක්‍රමයක්. ඔබත් දැන් මාමතන්න. දුරකථන අංක 0716 224 209. ලාල් මහත්මයා සම්බන්ධ වෙනවා මිරිගම් ප්‍රදේශයෙන්. අයබෝන්, ඔබතුමාට සුබ දැස්සනක්. අයබෝන්, ඔබ කේන්දරයට අදාළ කරන විස්තර අපට සඳහන් කරන්න. සුබෝදයි. 1958 9:19. හොඳයි. වෙලාව? දවල් 1:20. ස්ථානය? ගම්පහ. දවල් 1:20. ඉපදුනේ ගම්පහනේ. මීරිගම ඉඳන් කතා කරන්නේ. ඔව්. ඔව්. ලාල් මහත්තයා මීරිගම කියන මට මතක්නේ, මගේ උපංගමත් මීරිගම. එතකොට මට මේ පොඩි සතුටකුත් ඇති වුණා. දනු ලක්නේද ලක්න මහත්තයා? හරි, ඔබට මොකක් දැනගන්න ඕනේ? ඔව්, පහුගිය කාලේ රාහු දශාව පටන් ගත්ත 2017. හරි, එතකොට රාහුගේ දශාව, රාහු ඉන්නේ ටිකක් බලවත් තැනක, 11 වැන්නේ, කුජ ග්‍රහයාගේ නැකතක ඉන්නේ. ඉතින් රාහු මහ දශාවේදී ඔබගේ ජීවිතයේ ලොකු වෙනස්කමක් සිද්ධ වෙනවා. සමහර හිටපු තැන් වෙනස් වෙනවා. හරි, රැකියාව වෙනස් වෙනවා. ඒ වගේ දේවල්ට ලක්වීමකට ලක් වෙලා තියෙනවා. ඒක නිසා ඉදිරියේදී විදේශගත වීමක් වැනි දෙයකට හෝ සංචාරයකට අඩු වශයෙන් දඹදිවාරි යන්න ඉඩ කඩකුත් තියෙනවා. ඉතින් මේ රාහු මහ දශාවේ ඇති වෙන අසුභ බලත් ටිකක් තියෙනවා. ඒක නිසා ඒවා වළක්වා ගැනීමට නාගార్జుන යන්ත්‍රයේ පැළඳීම හොඳයි. ඊට අමතරව ඔබ පත්මරාග කියන මැණික් ගලෙන් මුද්දක් හදලා දාගන්න. සුදී, ඔබතුමාට වැඩසටහනට සම්බන්ධ වුණාට ප්‍රවීණ ජ්‍යොතිර්වේදී KAU සරච්චන්ද්‍ර මහත්මයාව මුණ ගැහෙන මේ ජ්‍යොතිෂ්මය සේවාව ලබා ගන්න මම නැවතත් මතක් කරන්න විමසීම සඳහා වූ දුරකථන අංක 0716 222 429 සහ 0711 882 661. ඒ වගේම Facebook පිටුව ඔබට සඳහන් කරන්නම් ලයික් කරන්න සඳස් සෝරා සහ සරච්චන්ද්‍ර ඇස්ට්‍රොලොජි යන මේ යෙදුම් දෙකෙම ඔබට සර්ච් කරන්නට හැකියාවක් තිබෙනවා. සර්ච් ඉන් බාර් එකේ. ඒ වගේම YouTube නාලිකාව සඳහන් වන්නේ විශ්ව ශක්තිය අනුවෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඉතින් කලින් සඳහන් කළ මේ Facebook පිටුව තුලින් වගේම YouTube නාලිකාව තුලින් ඔබට හැකියාවක් තිබෙනවා නොමිලේම දිනපතා ලග්න පලාපල දැන කියා ගන්නට. දරුවන් පිළිබඳවයි සඳහන් කර අවසන් වශයෙන් අපි දරුවන් සම්බන්ධයෙන් යමක් සඳහන් කරමු සරච්චන්ද්‍ර මහත්මයා. ඔව්, දරුවන්ගේ ජීවිතයේ සැලසුම් කර ගැනීමේදී දරුවන්ට ලබා දෙන අධ්‍යාපනය විශේෂයෙන්ම මොන පැත්තකට යොමු කළ යුතුද කියලා ඉතාමත් හොඳින් බලා ගන්න පුළුවන් කේන්දරේ. දැන් මේක හරියට නොදෙන සමහර දෙමව්පියෝ දරුවන් එක එක පැතිවලට යොමු කරලා ඒ දරුවෝ අනාථ වෙලා තියෙනවා අධ්‍යාපනික වශයෙන්. ඒ වගේම දරුවගේ විවාහය ගැන සැලසුම් කරද්දී විවාහය සිද්ධ වෙන කාලේ විවාහයට අවශ්‍ය පහසුකම්, ඒ වගේම විවාහයේ තියෙන දෝෂ හඳුනාගෙන විවාහය සැලසුම් කරගත්තොත් දරුවගේ විවාහයත් සාර්ථක කරගන්න පුළුවන්. අංගරොද දවසේ කේන්දරයේ විශේෂාංගයේ වෙනුවෙන් ලැබෙන කාල වේලාව මෙතනින් අවසන් වන බොහොම ගෞරවයෙන් ස්තුතිවන්ත වෙන වැඩසටහනට සම්බන්ධ වුණේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදී රාජ්‍ය අවුරුදු නැකත් කමිටු සමාජික රෙකී ග්‍රෑන්ඩ් මාස්ටර් විශ්ව ශක්ති ප්‍රතිකාර උපදේශක ප්‍රවීණ මෝහනවේදී KAU සරච්චන්ද්‍ර මහත්මතුමාට ස්තුතිවන්ත මේ සමුදෙන්නේ ලැබෙන සතියේදී අංගරොද දවසේ කේන්දරයේ විශේෂාංගයේ තුලින් මුණගැහෙමේ බලාපොරොත්තුයි. අයබෝන් ඔබට.